Good evening, Lamai. Ape tha vinadi dekatuna balala class ka patangamu hemam join wenne ka vinadi dekak vithara balala.
යොස්සේ තුමි දෙනෙත් නවීත් මොනහරි ප්‍රශ්න තියෙනවද රේස් හෑන්ඩ් කරන් ඉන්නේ chat එකේ දාන්න පුළුවන්. හරි අපි පන්තිය පටන් ගමු ළමයි අයිබෝවන් ඉතින් පන්තිය පටන් ගන්න කලින් මම පොඩ්ඩක් මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන දේ ගැන කියලා ඉන්නම් දිනසාර මාසික සංග්‍රහව ගැන දිනසාර මාසික සංග්‍රහව ගැන තමයි මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන්නේ මම ගිය සති වලත් මතක් කරා දාදත් මම පොඩි මතක් කිරීමක් කරන්න මොකක්ද මේ දිනසාර මාසික සංග්‍රහව කියන්නේ කියලා अपहसु के संबंध ඔන්න මම අලුතෙන් ජොයින් වෙන අය ඉන්න හින්දා කියනනම් අපි කොහොමද අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා ක්ලාස් එකේ පුතේ ඔයගොල්ලන්ගේ ලියන පොත. ඔයාලගේ ලියන පොත ඔයාලා මැදින් කෑලි දෙකකට බෙදා ගන්න ඕන. හරිද? එතකොට අපි පුතේ සමහර වෙලාවට කතා කරනවා ඔයගොල්ලන්ගේ අච්චු පොත. ඒ කියන්නේ ටෙක්ස්ට් බුක් එක. ඒ අච්චු පොතේ තියෙන අභ්‍යාස, ඒ ක්‍රියාකාරකම්, ඒ දේවල්, දෙබස්, ඒ දේවල් කතා කරනවා. එතකොට අපි මේ ටෙක්ස්ට් බුක් එකේ දෙන අභ්‍යාසයේ දේවල් ලියන ටෙක්ස්ට් බුක් කියලා එක පැත්තක් වෙන් කරගන්න. තවත් සමහර දවස්වල අපි පන්තියේදී ග්‍රැමර් ව්‍යාකරණ කොටස් කතා කරනවා. මම නැත්තම් ඔයාලට papers දෙනවා. මම නැත්තම් board එකේ ඔයාලට activities දානවා. අන්න ඒ වගේ ඒවා ලියන්න පොතේ තව පැත්තක් වෙන් කරගන්න ග්‍රැමර් වලට. තේරුණාද කිව්වේ කලින් ආවායට? चित्र पुलवा दाने की वाल इंस्टिट्यूट चित्र कमी आई इन चित्र दाने पुलवा हर लमायटे ममट कैपिटलाइजेशन कैपिटलाइजेशन मत कद मंगवा कैपिटलाइजेशन मुखा कैपिटलाइजेशन के लिए capitalization मतलब कहीं नहीं तो capitalization के लाभ अभी देखिए ना करता है क्या नहीं मुखाग्दर
අපි ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් අකුරු යොදා ගන්න තැන් ගැන මතකද මොනවද අපි ඉගෙන ගත්ත තැන් එකක් ඉගෙන ගත්තා මොකක්ද වාක්‍යයක පළවෙනි අකුර සෑම විටම කැපිටල් විය යුතුයි කියලා ඔන්න එකක් අපි ඉගෙන ගත්තා first letter of a sentence first letter of a sentence ඒ කියන්නේ වාක්‍යයක පළමු අකුර කැපිටල් තව මොනවද ඉගෙන ගත්තේ කැපිටල් ලේදෙන් තැන් pronoun i i කියන වචනේ කොහේ යෙදුනත් කැපිටල් කියලා අපි ඉගෙන ගත්තා මේ අපි ඉගෙන ගත්ත දේවල් අදල්ටින් ආව එන්නේ හිඳ මම සුට්ට මතක් කිරීමක් කරන්න තව කැපිටල් අකුර යෙදෙන තැන් මොනවද ආ මනුස්සයෙක්ගේ නම කාගේ හරි අපි නම ඉංග්‍රීසි වලින් ලියද්දී යාගේ නම ලියන පළවෙනි අකුරත් කැපිටල් වෙන්න ඕනේ name of a person ඒ වගේම තමයි මනුස්සයෙක්ගේ නමක් වගේම කොහේ හරි තැනක නම උදාහරණයක් විදිහට ගත්තොත් සීගිරිය ගම්පහ ඒ වගේ ස්ථානයක නාමයක් නමක් ලියද්දී අපි ඒක පටන් ගන්න පළවෙනි අකුර කැපිටල් දාන්න ඕන තව මොනවද ඉගෙන ගත්තේ මාසයක් හෝ දවසක් මාසයක් හෝ දවසක් ඉංග්‍රීසි වලින් ලියනවා නම් ඒක පටන් ගන්න අකුරත් කැපිටල් ජනවාරි කියනවා නම් J capital Monday කියනවා නම් M capital ඒ වගේ තව මොනවද අපි ඉගෙන ගත්තේ ආ ෆෙස්ටිවල් එක ඒ කියන්නේ මොනවා හරි උත්සව වෙසක් රාමසාන් තයිපොංගල් ඒ වගේ මොනවා හරි උත්සවයක් ගැන අපි ලියනවා නම් ඒ උත්සවයේ ලියන පළවෙනි අකුරත් කැපිටල් වෙන්න ඕනේ වචනේ ඒ වගේම තමයි අන්තිම එක අපි ඉගෙන ගත්තේ ටයිටල්ස් කියලා ඒ කියන්නේ ළමයි අපි අර ඩොක්ටර් කියද්දී DR තිතා මිසිස් කියද්දී MR තිතක් මේ වගේ කෙනෙක්ව හඳුන්වන්න පුළුවන් අර ටයිටල්ස් ලියද්දී පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ කියලා මම කිව්වා අපි දැන් ඒකෙන් මුලින්ම ඇක්ටිවිටි එකක් කරලා පාඩමට යමු ඇක්ටිවිටි එක ඕනේද මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා මේ ගිය සතිවල කියලා දීපු ඒවා හරි මෙන්න මේ ඇක්ටිවිටි එක ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ page number 41 41 වෙන පිටුව තියෙනවා මෙන්න මේක කරන්න capital letters අරතේ ඇක්ටිවිටි 3 read the text මම ඔයාලට දෙනව ළමයි විනාඩි 5ක් ඉක්මනට කරන්න ඊට පස්සේ අපි discuss කරමු කරන්න බල Now I pay attention to the class. Setumi. Activity number 3 karanna. Pote liya ganna activity capital letters kiyala maarthukawa liya ganna. Activity number 3 කියලා ලියාගෙන ප්‍රශ්න කියවන්න මුලින්ම activity 3 කියලා ලියා ආ මේක ලියන්නේ text book එක පැත්තේ capital letters කියලා ලියනවා මේ activity 3 කියන එක ලියලා ප්‍රශ්නේ ලියලා මෙන්න මේ find the word starting with the capital letter write them in your book කියලා ලියලා උත්තර ටික ලියන්න බලන්න තේරෙන විදිහට ලියන්න ඊට පස්සේ අපි discuss කරමු තේරුණාද කරන් තියෙන එක පිටු අංක 41 ළමයි හැමෝම කරන්න ළමයි අනිවාර්යෙන්ම find the word starting with the capital letter කියන්නේ මොකද find කියන්නේ හොයන්න The words කියන්නේ හොයන්න වචන starting පටන් ගන්න with the capital letter capital අකුරකින් පටන් ගන්න වචන හොයන්න write them in your book හොයලා ඒව පොතේ ලියන්නයි තියෙන්නේ ඉක්මනට 5 minutes only
මේක දැන් කරන්න ඕනේ ළමයි දැන් මම මෙතන ස්ක්‍රීන් ෂෙයා කරන් ඉන්නේ ඇයි මේක කරන්න ඕනේ හින්දා ඇක්ටිවිටි නම්බර් 3 එක කරන්න ඕනේ लिए इवर वेचारे स्कैन करना तब विनाडी देखा है अमौंट में देने තාම 10 දිනේ රේස් ස්කෑන් කරන් ඉන්නේ කෝ අනිත් අය හරි ඔන්න දැන් මම එක එක්කෙනාව අන්මියුට් කර කර අහනවා උත්තර ඔන්න දැන් කියන්න ඕනේ උත්තර find the word starting with the capital letter write them in your writing book හරි මට එකලට එක එක වර්ඩ් එකක් කියන්න Vinuti, unmute and tell me one word. Bluetooth turner mode. AUX mode. Yes, Vinuti. Wednesday. Wednesday අපි බලමු කො Wednesday කියන්නේ කොහෙද ඉන්නේ Hello I hope my birthday falls කොහෙද Wednesday කියලා කියන්නේ ආ කියනවා කියන්නේ මෙතන කියන්නේ Wednesday yes ඔන්න මම highlight කරලා එන්නේ ඒක තමයි කියන්නේ very good thank you Vinuti find the word starting with capital letter me can you am i then clear neda
ओके हरी लम अक्ला रसल इट पासे मटे की अन्ना नवीत क्या ने बोला टीचर माई माई बोला माई मैं ऑलरेडी पेन में दिला माई සමහර අකුරු තියෙනවා මේ රතුපාටින් පළවෙනි අකුරු පටන් අරගෙන අන්න ඒ අකුරු ටික ඒ වචන ටික ඔය ඉස්සෙන් වල ලිව්වනම් හරි මොනවද වචන hello එක වචනයක් i තව වචනයක් පූර්ණි තව වචනයක් my තව වචනය මොකක්ද december තව it's christmas තව මොනවද රතුපාටින් last nicole it wednesday he they model duwa harry potter therunada nadda හරි මට කියන්නේ තේරුණාද නැද්ද කියලා ඔබන්නු ටික මේක හරිම ලේසි ළමයි ඔයාලට තියෙන්නේ මෙන්න මේ දීලා තියෙන වාක්‍ය මේ ඡේදේ කැපිටල් අකුරු තියෙන තැන් ලිය බලලා ලියන්න හරි අපි යමු ඊළඟ එකට use capital letters correctly ළමයි ඔයාලට පේනවද වචන සෙට් එකක් තියෙනවා ඒ වචන සෙට් එකේ ඔයාලට තියෙන්නේ කැපිටල් අකුරු ගැලපෙන තැන් වලට යොදලා ආයි මේ වචන ටික ලියන්න පුළුවන්ද පුළුවන්ද බැයිද හරි කරන් බලන්න මම විනාඩි 5ක් දෙන්න ඉක්මනට කරා ඔයාලට තියෙන ළමයි දැන් මේ use capital letters correctly නේ තියෙන්නේ දැන් පළවෙනි වචන national day එතකොට බලන්න ඒක පටන් අරගෙන කියන අතර n එහෙනම් මේක n විදිහ කියලා national day එක එහෙම ලියන ඒ වගේ ගැලපෙන විදිහට capital අකුරු යොදලා ලියන්න බලන්න ආපහු ලියන්න ඕනේ මේ වචන ටික ගැලපෙන තැන් වලට capital අකුරු යොදලා ඔයාලට පුළුවන් නම් මේ වචනේ ලියලා යටින් හරි වචන ලියන්න ඉක්මනට
ඉක්මනට කරන්න බලන්න විනාඩි 5යි දෙන්නේ. ලියලා ඉවර වෙච්ච අය රෙස්ටෑන්ඩ් කරන්න. හරි මම පළවෙනි එක අහනවා නැෂනල් ඩේ. ඒක අහමු අපි. विनुति
National Day की capital भी यही तो है मना मदर N capital D capital okay N capital है ये का पटांग आ रखें थी ये ना आपको रहिंदा national day के N capital February day capital है ना वैसे नहीं बोलते day का capital है ना वही का साथी है मुख्य खर दावसा Monday Tuesday वगैरह दुन्ना ना एक फले भी नहीं आपको रहे भाई national day के day capital भी ना वैसे नहीं तेरु ना द ये जो बस कॉन्टिनेंट ऑफ अफ्रीका एक आप यहाँ मुनावी नावी कैन यू अनम्यूट जस्ट नावी कैन यू कॉन्टिनेंट ऑफ अफ्रीका टीचर सी कैपिटल इट्स राइट देयर ओके याके नो सी कैपिटल यस सी कॉन्टिनेंट महाद्वीप है मेरे को पटांग गाना आपको रहिंदे एक कैपिटल है भाई नम्बर अफ्रीका अफ्रीका क्यों हम नमक नेद स्थान है का नमक ये तो कोटे एस कैपिटल तेरु नादन है द वेरी गुड फाइव ग्रेट लेक्स एफ कैपिटल पटांग अरगेंटी ना वेरी गुड ඊළඟට සෙනරත් පරණ විතාන සෙනරත් පරණ විතාන එක අපි අහමු ටෂිනි ටෂිනි can you unmute S capital P capital Again, පරණ විතාන කිව්වොත් ඒ නම. එතකොට P capital. Very good. ඊට පස්සේ එක රසී. එක උමාය කියන බල. උමාය, can you unmute? Yes, teacher. Rasmi, kya likhe manata capital when none? R teacher. R capital hai ye namak ka palan hai aapko. Yes, thank you. Ide passe. Aloka hospital. Epa kahamu? Tarusha Deept. Teacher, A capital. A capital. It's a right. Hey, heaven, I'm a hospital. Can it turn up me? Hey, the hospital. Like H capital. Look at that. Mokka the hospital. Can it turn up? Puna the turn up. Can number name me? Aloka. Hari Aloka. Can it turn up? My number. It's a good A capital. Hospital. Can it turn up? Here pass. Albert Einstein. Api A kaha mo? Taroshi Taroshi can you unmute Taroshi Taroshi ne the chamat kiyan bala chamat Hesita, can you unmute?
කොළ මේ කවුරුහරි කියන අක්ලර් රසලිම කියන්න ටීචර් තර්ස්ඩේ ද ඒකනේ නෑ පුතේ ඇල්බර්ට් අයින්ස්ටයින් ඒකේ ඒ කැපිටල් ටීචර්ද ඔව් ටීචර් ඕකේ ඇල්බර්ට් කිව්වම ඒ කැපිටල් හැබැයි අයින්ස්ටයින් කියන්නේ නමක් නේද එතකොට ඊ කැපිටල් ඒ සහ ඊ තේරුණාද ඔව් ටීචර් එතකොට ඊළඟ එක Thursday the 29th May අපි එක හමු නවීත් Thursday the 29th May මේ නවීත් කතා කරන නවීත් Are you not paying attention to the class? Answer කියන්න Thursday, yes, Thursday the 29th May. ඒක කැපිටල් විය යුතු තැන් මොනවද? ඒක කැපිටල් විය යුතු තැන් මොනවද? ඒක කැපිටල් වෙන්න ඕනේ මොනවද? Thursday කිව්වහම දවසක්. එතකොට T capital. Thursday. Again ළමයි එතන 29th May කියුවහම May කියන්නේ මාසය. May මාසය. එතකොට M capital. තේරුණාද? Sri Lanka. Sri Lanka S capital, L capital. I කියුවහම I එක capital වෙන්න ඕන. මේක තේරුණාද නැද්ද? කොබන් chat එකේ දාන්න. නිම්සර ඕඩි මොකද්ද තේරුන්නේ නැත්තේ නිම්සර මෙහෙමයි අපි කැපිටල් අකුරු යොදා ගන්න ස්ථාන ගැන තමයි කතා කරේ හරිද අපි කැපිටල් අකුරු යොදා ගත්තා වාක්‍යයක පළවෙනි අකුර නම් ඒ වගේම තමයි අයි කියන පදයට අපි කැපිටල් අකුරු යොදා ගත්තා අයි කියන්නේ මම අයි කියන පදේ තනියෙන් තියෙද අපි මෙහෙම ලියන්නේ සිම්පල් එකේ ඒක අනිවාර්යයෙන්ම කැපිටල් වෙන්න ඕනේ ඒ වගේම ස්ථානයක නමක් හරි මිනිස්සෙක්ගේ නමක් හරි පුද්ගලයාගේ නමක් හරි ලියද්දී ඒ නම ලියන පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. ඒ වගේම තව අපි ඉගෙන ගත්ත ස්ථානයක නමක් කිව්වොත් අර කොහේ හරි තැනක නම ගම්පහ, කොළඹෝ, කැන්ඩි. ඒ වගේ තැනක නමක් කියනවනම් ඒවේ පළවෙනි අකුර කැපිටල්. තව ඒ වගේම අපි ඉගෙන ගත්ත ෆෙස්ටිවල් එකක්. ෆෙස්ටිවල් එකක් නම් උත්සවයක් වගේ නම් ඉංග්‍රීසියෙන් ලියද්දී ඒකේ පළවෙනි අකුර කැපිටල්. දැන් අපි පළවෙනි එක ගත්තොත් මේකේ නැෂනල් ඩේ මේකේ ළමයි කැපිටල් කරන්න තරම් අර දෙයක් නැහැ හැබැයි නැෂනල් ඩේ කියද්දී පටන් අරගෙන තියෙන අකුර අපි N හිඳ ඒක කැපිටල් කරා ඒකයි මෙතන කැපිටල් කරේ නිම්සර තේරුම් නැත්නම් හදන්න ඊට පස්සේ කොන්ටිනෙන්ට් ඔෆ් අප්‍රිකා කියලා තියෙන මේ මේ කෑල්ල පටන් අරගෙන තියෙන පළවෙනි අකුර මේක ඒක හිඳ ඒක කැපිටල් කරා C අකුර ඊට අමතරව පුතේ මේ අප්‍රිකා කිව්වම ස්ථානයක නම අප්‍රිකාව කිව්වම නේද ස්ථානයක නම ඒකින්ද අපි ඒ අකුර කැපිටල් කරා පළවෙනි අකුර ඊට පස්සේ 5 ග්‍රීක් ලෙට්ස් කිව්වහම ඒකේ කැපිටල් කරන්න තැනක් නැහැ ඒකින්ද අපි පළවෙනි අකුර කැපිටල් කරා ඊට පස්සේ සෙනරත් පර්ණවිතාන කිව්වහම පුද්ගලයෙක්ගේ නම එතකොට නම පටන් ගන්න පළවෙනි අකුර කැපිටල් ගිය යුතුයි සෙනරත් කිව්වහම එක නම් කැලක් ඒකේ S කැපිටල් පර්ණවිතාන කිව්වහම තව නම් කැලක් ඒකේ P කැපිටල් නම පටන් ගන්න පළවෙනි අකුර ඊට පස්සේ රසේ කිව්වහම නම එතකොට අපි ආර අකුර කැපිටල් කරා ඊට පස්සේ තව ගත්තොත් ආලෝක හොස්පිටල් කියලා කිව්වොත් හොස්පිටල් එකේ නම මොකක්ද ආලෝක එතකොට ඒ කැපිටල් කරා ඊට පස්සේ ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වම පුද්ගලයෙක්ගේ නම එතකොට ඇල්බර්ට් කියන නම ඒ කැපිටල් අයින්ස්ටයින් කියන නම ඊ කැපිටල් නම පටන් ගන්න පළවෙනි අකුර කැපිටල් හින්දා ඊට පස්සේ මේක Thursday කිව්වොත් තව කැපිටල් අකුර දෙන්න තරම් මම කිව්වා සතිය දවසක් හෝ අවුරුද්දේ මාසයක් අපි ඉංග්‍රීසි වලින් ලියනවනම් ළමයි ඒකේ පළවෙනි අකුරත් කැපිටල්. අපි මේවා ඉගෙන ඉගෙනු වගේ සතිවල
මන්ඩේ ටියුස්ඩේ වෙන්ස්ඩේ ෆ්‍රයිඩේ ඕන දවසක පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන දැන් තර්ස්ඩේ කිව්වා සතියේ දවසක් ටී කැපිටල් ඒ වගේ මේ කියන්නේ අවුරුද්දේ මාසයක් එතකොට එම් කැපිටල් ශ්‍රී ලංකාව කිව්වම රටක නම එස් කැපිටල් එල් කැපිටල් ගත්ත ඒක හින්දා නිම්සර ඕ නිම්සරා තේරුණාද නැද්ද අපිට මොකක් හරි එකක් මගහැරන ආ ගුඩ් ෆ්‍රයිඩේ අපිට මගහැරිලා ගුඩ් ෆ්‍රයිඩේ එකේ පටන් ගන්න අකුර G කැපිටල් ඊට පස්සේ ෆ්‍රයිඩේ කියවහම සතියේ දවසක් එතකොට F කැපිටල් ඒ වගේම තමයි ගුඩ් ෆ්‍රයිඩේ අපි දන්නා එක ෆෙස්ටිවල් එකක් විදිහට සම්බන්ධ වෙන එතකොට F කැපිටල් හරි ළමයි ඊට පස්සේ අපි ඊළඟ එකට යමු මෙන්න මේ රෝස පාට කොටුව තියෙනවනේ දැන් මේක කරන්න බලන්න මොකක්ද කරන්න තියෙන්නේ කියලා circle the mistakes and rewrite the sentences correctly ඒ කියන්නේ ළමයි මෙන්න මේ අපේ දීලා තියෙන රෝස පාට කොටුවේ දීලා තියෙන පුංචි paragraph එකේ mistakes වැරදි තියෙනවා ඒ වැරදි රවුම් කරලා හරියට අපහු ලියන්නයි තියෙන්නේ ඔයාලට පොතේ පුළුවන්ද හරි විනාඩි 5ක් දෙන්න හැමෝම කරන්න බලන්න මේ සර්කල් කරන එක ඔයාලා පුතේ ටෙක්ස්ට් බුක් එකේම පෙන්සලෙන් සර්කල් කරලා හරි උත්තරේ පොතේ ලියන්න
කියලා ඉවර වෙච්ච අර ස්කෑන් කරන්න ළමයි. කොහ කවුරුත් තාම ලියලා ඉවර නැද්ද? ආ 16 තාම ස්කෑන් කරන් ඉන්නේ කොණිත් අය. අලුතෙන් ආවයි මට පොඩ්ඩක් chat එකේ දාන්න තේරුණාද කියලා? අලුතෙන් ආවා කියලා දාන්න ළමයි පොඩ අලුතෙන් ආවා කියලා පොඩ ඉරිකැලක් ගහලා තේරුණාද නැද්ද කියලා? වහිනව නේද ළමයි උනට ඉතින් කරන්න දෙයක් නැහැනේ ක්ලාස් එක කරන්න වෙනවනේ ඔබෙන් 12 පැත්ත වහිනවද ගොඩක් අයගේ අපි අන්මියුට් කරලා ළමයි ඔබලට අන්මියුට් කරලා උත්තර දෙන්න පුළුවන් ටීචර් ළමයි බොරු කියන්නේ මෙයාට වහින්න टीचर වහින්න නෑ ටීචර් වේ ළමයි මර පැතිවලදී වහින වැස්සේ නෑ ටීචර් ඔව් ටීචර් ගොරවනවා විතරයි තව වැස්සේ නෑ ඕකේ ඕකේ හරි අපි මේක ඩිස්කස් කරමු හරි ආදම් කින්නේ ටීචර් මොකද්ද එහෙන්නේ පුතේ මොකද කියවන්නේ मैंने पढ़े चट्टे के दान ना मैंने पढ़े हूँ ना हरे अभी मैं डिस्कस करूँ माय मैं के पहले वाली वाक्य को बाल लिया है अतः उस टाइम मामा रेस्ट हैंड कराने मामा අපි අහමු උත්තර දුන්නේ නැති එක්කෙනකින් අහමු බලන්න එම් ලරීෆ් ලරීෆ් can you unmute ලරීෆ් ඔව් ටීචර් හරි මට කියන්න බලන්න පළවෙනි වාක්‍ය කියවන්න yes teacher okay එම් අදුදි I am රහීම් අදුදි හරි මට කියන්නේ ඒක කැපිටල් වේ යුතු තැන් I එක R එක A එක හරි ඒක බලන්න I am රහීම් අදුදි ඒකේ ළමයි වාක්‍ය පටන් ගන්න තියෙන I අකුරෙන් එතකොට ඒක කැපිටල් වෙන්න ඕනේ ඒ නැත්නම් I කියන පදේ කොහෙද තිබ්බත් ඒක කැපිටල් වෙන්න ඕනේ I am රහීම් කියන්නේ නම එතකොට නමේ පළවෙනි අකුර කැපිටල් R කැපිටල් රහීම් අබුද්දි නේද sorry අදුද්දි අදුද්දි කියද්දි A අදුද්දි කියන්නේ නමක් එතකොට ඒකෙත් A අකුර කැපිටල් පටන් ගන්න අකුර කැපිටල් විය යුතු තේරුණාද නැද්ද තේරුණාද නැද්ද හරි ඊට පස්සේ අපි අහමු आलोक आलोक कैन यू अनम्यूट लम अनम्यूट करने के अनम्यूट कर नोन दें
Yes, Alaka, can ban second vaakya capital way to that. I live in Tematagoda, capital way non Tamona mother. Koi fail never. I live in Tematagoda Kodava. Alaka? Class again, hurry to has an independent class of Tavana to not come up there. Mulima, Tama Katakana Vachana, classic, Mikey and Mutkala Katakana Vachana can select him up and with Rama with Raname, our classic Lama in okay? Mamma, Kena Palavasa Antim Parlamai, overlook a discipline Hadagana. And it's a classic Tavadan in Norogal Ametatra, Sali Vedankar, Ametatra, Peace, Giver Logal Metentevane. ඔගොල්ලන්ට to make class වල අවධානය නැතුව පිස්සුනක් නැට ඉන්න නෙමෙයි. ඒකින්ද class එකට එනවා නම් අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. අපි මෙච්චර මහන්සිලා උගන්වන්නේ ඔයගොල්ලෝගේ අම්මලා ඔයගොල්ලෝ මහන්සිලා fees ගෙවලා class වල සෙවන්නේ. නිකන් පිස්සුනක් නැට zoom meet එක on කරලා ඔයගොල්ලෝ වැඩ කරගන්නේ නෙමෙයි ළමයි. class එකක් තියෙනවා නම් ඒක ඒ වෙලාවට ඒකේ අවධානයෙන් ඉන්න ඕනේ. okay? මම මේ කියන ළමයින්ට මම කල්ලුත් කියලා තියෙනවා. මට අය කියන්න තියන්න එපා ළමයි ඔයගොල්ලෝගේ discipline ගැන. හරි. අපි යමු. හැමෝටම මම කියන්නේ I live in Dematagoda මට ඒක කියන්න තෂානි Yes can I Dematagoda D capital okay. I live in Tematagoda kiyuwama wakye patan aragena thiyena I akure. Ethika I eka capital. E nathath I eka kohomath capital wenna one I kiyana padaye kohe thibbat. I live in Tematagoda kiyuwama mokakda sthanayaka nama. Neda Tematagoda kiyanne nagareka namak ne. Ethekota D akura capital. Tematagoda. Eat a pass it. My birthday is in November. But take a kiana Abhishek Patum. Can bala Abhishek. Abhishek, can you unmute? My birthday is M capital. Okay. Etcher the? I November is N capital. Okay. Thank you. My birthday is in November. Vakya patangar again tiyene my vali. Ethu vada vakya patangar tiyene palavini akura M. Eka capital. Ita passe my birthday. Is in November ki wamala mai aurudde maasaya maasayak nan api eka liyena palaweni akura capital good ida passe ek my favorite subject is english Name sir, can back. My kiyana ke M capital. Okay. F capital. Okay. Hai, abhi balan. My kiyana ke waakye palavini apure tukade M capital. My favorite. S capital. Subject. F capital when no F capital when subject is English. I'm up English kya dinang E capital karna ma.
තේරුණාද නැද්ද? තේරුණා මැඩම්. හරි. මෙඩිකල් ලියාගන්න. මම ඉතින් මෙඩික වැඩියෙන් ලියාගන්න. ඊට පස්සේ අපි ඉතින් ඩිස්කස් කරමු. හරි අපි ඊළඟට බලමු my sister and I like chocolate ඒකේ කැපිටල් වෙන්න ඕනේ ඒවා මට කියන්න ගමිදු ජනෝ ගමිදු can you unmute ගමිදු කවුද අපේ තව රේසෑන් කරන් ඉන්න අය හා සෙතු මේ කියන්න බලන්න ඔව් මිස් my sister sorry my sister ran I like chocolate එක මොනවද සෙතු මේ කැපිටල් විය යුතු තැන් එතකොට ටීචර් ඒකේ my කියන එකේ m එක කැපිටල් වෙනවා ඊට පස්සේ I කියන එකේ i එක කැපිටල් වෙනවා ඕකේ very good thank you ඒ වාක්‍ය බලන්න ළමයි my sister and I like chocolate ඒකේ වාක්‍ය පටන් අරගෙන තියෙන්නේ my කියන වචනෙන්. එතකොට වාක්‍ය පටන් ගන්න තියෙන්නේ පළවෙනි අකුර capital my එකේ m capital. ඊට පස්සේ my sister and I. I කියන වචනේ ළමයි කොහේ තිබ්බත් capital. එතකොට i එක ලියන්නේ capital. I like chocolate. Very good. Chocolate. අන්තිම වාක්‍ය I want to be a manager one day ඒක මට කියන්න ප්‍රබෝධ්‍ය ඔ ප්‍රබෝධ්‍ය බිඳුවයි 61 is yeah කියන්න I want to be a manager one day I capital M capital very good thank you I capital ඒ i කියන්නේ කොහෙද තිබ්බත් capital මේ පේන්නේ නැද්ද i capital ඊට පස්සේ want to be a manager කියන capital වෙන්න ඕනේ නැහැ පුතේ i manager capital වෙන්නේ manager කියන්නේ කාගවත් නමක් නෙමෙයි මේක position එක විතරයි manager one day මේක capital i විතරයි තේරුණාද නැද්ද හරි මේක දැන් වැඩියයි ලියා ගන්න මම ඊට පස්සේ ඔයාලට චුටි ක්‍රියාකාරකමක් දෙනවා අද අපේ ලෙසන් එක යන්නේ අන්නේ ක්‍රියාකාරකමුත් එක්ක
හරි ළමයි. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔන්න දැන් grammar. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ singular and plural nouns. මොකක්ද මේ singular and plural nouns? Singular කියන්නේ ළමයි ඒක වචන. Plural කියන්නේ බහුවචන. අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඒක වචන සහ බහුවචන නාමපද ගැන. ඒ කියන්නේ සරලවම කිව්වොත් අද අපි කතා කරන්නේ ළමයි මොකක් හරි අපිට දීලා තියෙන නාම පදයක් කොහොමද බහුවචන කරන්නේ කියලා. අපි බලමු. මම දැන් ඔයාලට වචන ටිකක් දෙනවා. ඔයාලට ඒවේ plural form එක. දැන් මම උදාහරණයක් ගත්තොත් මේකට කියනවා අපි දැන් I will take this. What is this? Tell me what is this? I will unmute you and ask, what is this? A bottle. It's a bottle. අපි ඒකට කියනවා බෝතලය bottle කියලා. හැබැයි මම ඔය හිතන්න මං ගාව මම ඔයාලට පෙන්නනවා ගොඩක් බෝතල් ගොඩක්. ඒකට අපිට කියන්න බෑ bottle කියලා. ඒකට අපි කොහොමද කියන්නේ bottles බෝතල් කියලා. ඒ කියන්නේ බෝතලය කිව්වොත් ඒක වචනයි බෝතල් කිව්වොත් බහුවචනයි. Bottle කිව්වොත් singular bottles කිව්වොත් plural. තේරුණාද? ඉතින් ඒ වගේ මම ඔයාලට ළමයි ඔගලන්ගේ ඩිසිප්ලින් හරියට හදාගන්න කියලා මම එකපාරක් කිව්වා. මට නැත්නම් අනි රිමූව් කරන්න වෙයි ළමයි ඔයගොල්ලෝ. ඉතින් දැන් අපි මම වචන ටිකක් දෙනවා. ඔයාලට තියෙන්නේ ඒවා බහුවචන කරලා ලියන්න. කොළොන්ද? හරි. මම දැන් බොටල් ඒ වගේ පුංචි පුංචි වචන ටිකක් දෙනවා. ඔයගොල්ලෝ බහුවචන කරලා ලියන්න. ඊට පස්සේ අපි ඩිස්කස් කරමු කොහොමද මේව බහුවචන කරන්නේ කියලා. මුලින්ම ඔයාලා කරන්න. මෙන්න මෙහෙම පුංචි වගුවක් ඇඳගන්න. මෙහෙම ලියනවා singular and plural. ඔය singular පදේ තමයි දෙන්නේ. ඔගොල්ලෝ ළමයි එක වගුවක් විතර ලියා ගන්න. ඔගොල්ලෝ එක වගුවක් විතර ලියා ගන්න ළමයි මම මෙතන අර ඉඩම දීන මෙතන ලියන්නේ. සිංගියුලර් මේ වචන වල බහුවචන පද ලියන්න බල හැමෝම පුතේන තේරෙනව මේව තේරෙනවද කරන්න කිව්ව එක තේරුණාද ළමයින්ට
මතරණ කෙනෙක් ඉන්නවනම් මට chat එකේ දාන්න පුළුවන් මේක තියෙන්නේ දැන් අපි එක වචන පද ටික දුන්නා ඔයාලා තියෙන බහුවචන පද ලිය. ලියන්න බලන්න. One minute more. Tab vinadiya denne hemo mewara karanna. Hari api balamu. Mama den kattiyekin ahanawa. Man hemo man mute karala ahana. Bas sorry book book කියන එකේ plural එක මොකක්ද book books book books book books book books flowers book flowers 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 madam bege wedi computers 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 बहुवचन पदे बुक्स बहुवचन पदे फ्लावर्स कंप्यूटर के कंप्यूटर्स बहुवचन प्लूरल कर बुक किए ने वाचने आगटे ऐसा पूरा के तत्व कर ला फ्लावर किए ने वाचने आगटे ऐसा पूरा के तत्व कर ला फ्लावर्स किए ने वाचने आता ला कंप्यूटर के आगटे ऐसा पूरा के तत्व कर ला कंप्यूटर्स ऐसे कुछ चेया मणि क्या ने चेया एक सेटो में क्या ने बैक हैंड म्यूट कर ला चेयास चेयास चेया किए ने कलिए ला එතකොට මේ බහුවචන වෙලා. Thank you. අපි දැන් අහමු තව කවුද? තෂානි කියන බලන්න ඊළඟ එක table tables tables t a b l e s මේස book පොත books පොත් flower මල flowers කියන්නේ මල් computer කියන්නේ පරිගණකය computers කියන්නේ පරිගණක chair කුටුව chairs කියන්නේ කුටු table කියන්නේ මේසය tables කියන්නේ මේස bed කියන්නේ ඇඳ ඇඳ wall එක මට කියන්න හවේෂ දිනුක නේද දෙනේ मैडम टेबल से कने ना बेड देख बोलते बेड्स बेड्स b e d s एक रात s का पूरा कैसे तो है हम एटिका ते हैं हम कराना बैग का बहुवचन कराने लगे बैग्स पेंसिल पेंसिल्स टीचर टीचर्स
doctors towels ළමයි අපිට ගොඩක් දීලා තියෙන නම් පදවල ඉංග්‍රීසි භාෂාවේ තියෙන ගොඩක් වචන අපි ගොඩක් වචන හැම වචනෙම නෙමෙයි හොඳට මතක තියාගන්න most words we can make the plural form of the word අපිට පුළුවන් ඒකේ බහුවචනයක හදන්න බහුවචන වචනේ බහුවචනේ හදන්න මේ ඒක වචන පදයකට s එකක් එකතු කරලා ගොඩක් වචන වල අපි එහෙමයි කරන්නේ තේරුණාද මේ ටේබල් එකේ වැරදි ඒවා ලියාගන්න ලියාගෙන ඉවරලා මේ ටේබල් එක යටින් කරුවක් දාගන්න කරුවක් දාගෙන මම මේ දෙන වාක්‍ය ලියාගන්න Most nouns form their plural by adding s to the singular form. ඒ කියන්නේ මොකද? Most nouns බොහෝ නාම පද form their plural. එමෙ නාම පද වල බහුවචනය හදනවා by adding s. S අකුරක් එකතු කරලා to the singular form. ඒක වචනේ අගට s අකුරක් එකතු කරලා බහුවචනය හදනවා ගොඩක් නාම පද. මේක ලියගන්න ඊට පස්සේ ළමයි ඔයගොල්ලෝ අලුතෙන් ටේබල් එකක් අඳින්න ඕනේ මේක ලියලා දැන් අලුතෙන් ටේබල් එකක් අඳින්න ඕනේ මම ඒකේ වචන ටිකක් දෙනවා
මේ වචන ටිකේ plural form එක ලියන්න. කියන්න බලන්න 5 minutes දෙනවා. මට දාන්න බලන්න ඔයාලගේ උත්තර කොතනින්ද සතුම ඔයාලට පැහැදිලි නැත්තේ पहले ने तो कौन ना दा सेतुमी और कौन दा पहले ने तो बोलते मिस मैं अब तो ना मिस से मात्र का मैं को आने अर ए मात्र का वो नहीं ඒ මාතෘකාව නෙමෙයි ඒ මාතෘකාව නෙමෙයි කලින් අපි ටේබල් එක යටින් මං කිව්ව තරුවක් දාගෙන ලියාගන්න කියලා ඒක ආ ඒක ලියන්න ඕනේ හා ඒක මේක ලියන්න අවශ්‍ය නැහැ කලින් අපි ලිව්ව වගුව තියෙන එක යටි තරුවක් දාලා ඒක ලියන්න ඕනේ ඒක තිබ්බේ most nouns form plural by adding s කියලානේ ඒක ඒ වගුවෙන් ඉවරයි ඒ වගුවට අදාළ පොයින්ට් එක තමයි ඒක දැන් මේ වෙන එකක් මේකට අදාළ පොයින්ට් එක මම උඩින් ලියන්නම් හැබැයි ඔයාලා ලියන්න ඕනේ යටින් තරුවක් දාලා හරිද හා හරි මිස් thank you හරි අපි බලමු මම දැන් උත්තර අහන්න කට්ටියගෙන් ආ කටි උත්තර හරියට දාලා තියෙනවා හරි ඔන්න ළමයි මම ඔයාලට දාලා තියෙන උත්තරත් එක පොඩ්ඩක් කියන්න ඕගොල්ලෝ දාලා තියෙන උත්තර සමහරව දාලා තියෙන ළමයි බස් කියන එක ප්ලුරල් කරාම මෙහෙම බස් කියලාම ලියලා තව s අකුරක් දාන්න ඕනෙලු තවත් සමහරව දාලා තියෙන ළමයි මෙන්න මෙහෙම මේකෙන් හරි එක මොකක්ද මේක හරි එක ළමයි මෙන්න මේක බසර්ස් මම එක කියලා දෙන්නම් බොක්ස් එකක් ළමයි බොක්ස් කියලා ලියලා දැන් අපි එකතු කරන්නේ s නෙමෙයි es අයියේ මම කියලා දෙන්නම් ළමයි අපිට මොනවා හරි වචන තියෙනවා නම් මෙන්න මේ වගේ අකුරු වලින් ඉවර වෙන s x double s SH4CH මෙන්න මේ අකුරු මොනවෙන් හරි ඉවර වෙන වචනයක් තියෙනවා ළමයි අපි ඒවේ අගට දාන්නේ S නෙමෙයි ES තේරුණාද ඒක පොයින්ට් එකක් මේ වගේ එකක් මෙන්න මේ අකුරු වලින් ඉවර වෙනවා මොනවද මේ අකුරු ටික S X double S CH SH මේ පහෙන් ඉවර වෙනවා නම් අපි දාන්නේ S නෙමෙයි ES තේරුණාද නැද්ද ඔන්න ඔයාලගේ අලුත්ම පොයින්ට් එක දැන් මේක ඉගෙන ගන්න ඕනේ දෙයක් මොකක් හරි වචනයක් මෙන්න මේ අකුරු වලින් ඉවර වෙනවා නම් වචනේ අපි ඒව ප්ලුරල් කරන්නේ අගට es එකතු කරලා බලන්න මේක මේක ඉවරලා තියෙන අකුරු මොකද්ද s එතකොට අපි එකෙන් පස්සේ es තමයි එකතු කරන්නේ මේක x මේක ss වලින් ss නම් අපි එකතු කරන්න ඕනේ es එතකොට glasses dish කිව්වම sh වලින් ඉවරලා තියෙන එතකොට ඉවර කරන්න ඕනේ es එකතු කරලා dishes තේරුණාද නැද්ද
Vinuthi, did you understand? Yes, teacher. Okay. Koban theruvannada kiyala danna. Okay. S X double S C H for S H වලින් ඉවර වෙනවා නම් අපි දාන්න ඕනේ S E S තමයි. plural කරන්න. Church C H වලින් ඉවර ඇතිනේ නේද? Churches. What waters E S තමයි. Class classes E S තමයි. දෙන්න. Fox foxes rush rushes. දැන් පොයින්ට් එකක් ලියන්න මේ ටික ලියලා යටින් තරුවක් දාලා මෙන්න මේක ලියාගන්න. ඔන්න මෙතන within brackets ලියාගන්න පුළුවා. V add V S to make plural nouns. Better again for words. Take a pen, Nani. Wait, wait. Nouns ending with S X S S E H and S H. We add E S to make plural nouns. Navi, mokada therunnatte? Mehemai Navi. Ahaganna. Api kale api vakyaka bahuvachanayak hadiyak kohomada agata S ekak ekathu karala. හැබැයි ළමයි සමහර වචන තියෙනවා අපිට අගට s එකක් එකතු කරලා නෙමෙයි අපි ඒකේ බහුවචනය හදන්නේ. ඔන්න එහෙම නැති දේවල් ගැන එකක් තමයි අපි ඉගෙන ගන්න. මොකක් හරි වචනයක් උතේ ඉවර වෙන අකුර s o x sorry. එහෙම නැත්නම් double s. එහෙම නැත්නම් ch. sh. මෙන්න මේ වගේ මොනවෙන් හරි ඉවර වෙනවා නම් අපි එතකොට ඒක බහුවචන කරන්න අගට එකතු කරන්නේ s නෙමෙයි අපි එකතු කරන්නේ es. බලන්න මේකේ බස් අපි මේක බහුවචන කරන්නේ බස් එකට s එකතු කරලා නෙමෙයි බස් එකට අපි එකතු කරන්නේ s නෙමෙයි අපි එකතු කරන්නේ බස් කියන වචනයට පිටිපස්සේ es අන්න ඒ වගේ බලන්න මේ වගේ දීලා තියෙන වචන හැම එකම මේක x වලින් මේක double s මේක sh ch මේක ch මේක double s මේක x මේක sh මෙන්න මේ පහට අයිති වෙනවා නම් මොනවාම හරි වචනයක් අපි ඒව ඉවර කරන්නේ අගට es යොදලා නවී තේරුණාද නැද්ද දැන් හරි මේක ලියා ගන්න ඊට පස්සේ මම තව වචන ටිකක් දෙන්නම් මේක ලියා ගන්න බලන්න කොපමණ මේ වචන ඔක්කොම හරියට රෙස්සන් කරා අපේ ටයිම් එක ඉවරයි ළමයි අපි ස්පීච් එක අහමුද කවුරු හරි මට කියන්න කැමති එක්කෙනෙක් නම දාන්න ඉක්මනට අපි එක්කෙනෙක්ගේ ස්පීච් එක අහමු පළවෙනි නම අපිට හම්බ වෙලා තියෙන්නේ විනුති කියලා. අපි යගෙන් අහලා බලමු. ජස් විනුති කියන බලන්න. පහයි තියෙන්නේ. Good evening Diyathi. ඔකේ කියන විනුති ඔකේ. ආ පොඩ්ඩක් ඒ විනුති can you turn on your video?
හරි පොඩ්ඩක් ඉන්න අපි හැමෝටම පේන්න හරි හැමෝට වින්ටෝ පේනව නේද හරි කියන බණ විනුති විනුති අපිට ඇහෙන්නේ ඔය පුතේ අනේ හරි කියන බල විනෝදේ පුතේ මයික් එකේ ප්‍රශ්නයක් වගේ අපිට ඔයගේ මයික් එකේ ශබ්ද ඇහෙන්නේ නැහැ. ඉතින් මම මෙතන වහිනවා ඒකද දන්නවා. ඒකේ පැහැදිලි නෑ පුතේ chat එකේ දාන්නකෝ කමක් නැහැ. විනෝදේ ඔයර ප්‍රශ්නයක්ද? කමක් නෑ it's okay. අපි වෙන එකකින් chance එක දෙමුද විනෝදේගේ ප්‍රශ්න හදා ගන්නක? ඊළඟට නම දාලා තියෙන ප්‍රබෝධය ප්‍රබෝධ පොඩ රේස් හෑන් කරන්න පුතේ මට හොයා ගන්න ඔයාව ප්‍රබෝධ නැහැ නේද එහෙනම් අපි දෙමු ප්‍රශාණි තමයි තව එක්කෙනාටයි වගේ චාන්ස් එක දෙන්න පුළුවන් ටයිම් එක ඉවරයිනේ ප්‍රශාණිට අපි චාන්ස් එකක් දීලා බලමු ප්‍රශාණි can you unmute yes teacher මම ටීචර් new student කෙනෙක් ඒක නිසා මම myself ගැනද කියන්නේ නැත්තම් ඔව් myself ගැන කියන්නේ can you turn on your video video එක on කරන්න ඒ ඉන්න පොඩ්ඩක් ඉන්න ආ හරි කියන්න බලන්න yes කියන්න තැෂානි myself ගැන myself Self, I am Tashani. I am grade 6 years. Oh, sorry. Just Tashani, again. It's okay. Again. Myself, I am Tashani. My school is Vidyakar Balika Vidyalaya. I am 10 years old. I live in Bokundara. My favorite food is rice and curry. My favorite game is netball. My father's name is Kumaran. My mother's name is Shiromi. My sister's name is Subodhani. I have a pet dog. Its name is Ruby. Okay. Is that all? Come on, Tashani. Thank you so much. Very good. Yeah, newcomer kenek. I think yeah, the myself kenek kare. Very good. Vinuthi de mahi thana signal problem ekak kamak naha Vinuthi. Henang api next week karamu. Lamma ape welawa iwarai. Mata kiyanna ada oganna puwa therna neda? Therna mata. ළමයි එහෙනම් අපි අදට පන්ති නවත්තමු. Bye. Good night all.